අයිබෝන් සුබ දවසක් වේවා කියලා හැමෝම ආදරෙන් අපේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔබට ගෙනාවා ඔබ විස්මයට පත්වන දෙයක්. ශ්‍රී ලංකාවේ අපි දැකලා තියෙනවා කොහොමද ලුණු නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ ලුණු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ මුහුදු වතුර වාෂ්ප කරලා ලේවායන් හරහා ලුණු නිපදවනවා. කෙසේ නමුත් ලුව සමහර රටවල් වැඩිපුරම භාවිතා කරන්නේ ආකරවලින් ලබා ගන්නා ලුණු. මේ ලුණු ආකර ඉතාමත්ම විශාලයි. ලෝකේ විශාලතම ලුණු ආකර පහක් තිබෙනවා. එින් එකක් තමයි අටකාමා ලුණු ආකරය. මේක පිහිටා තිබෙනවා චිලි රාජ්‍යයේ. ඒ වගේම විලිස්කා ලුණු ආකරය පෝලන්තේ පිහිටා තිබෙනවා. එවගේම ප්‍රබේවා ලුණු ආකරය රුමේනියාවේ පිහිටා තිබෙනවා. කෙවුරා ලුණු ආකරය අපේ අසල්වැසි පාකිස්තානයේ පිහිටා තිබෙනවා. එවගේම සිප්ටෝ ලුණු ආකරය කැනඩාවේ පිහිටා තිබෙනවා. මේව තමයි ලෝකේ තියෙන ප්‍රධානම ලුණු ආකර වෙන්නේ. ඉතින් අද ඔබ කැඳවාගෙන යනවා මා රුමේනියාවේ තිබෙන ප්‍රබෝවා ලුණු ආකරය වෙතට. මෙය යුරෝපයේ තිබෙන විශාලතම ලුණු ආකරයයි. මේ කොතරම් විශාලද කියලා අපිට අදහසක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙහි තිබෙන ලුණු ප්‍රමාණය බැලුවම ටොන් බිලියන 7කට ආසන්න ලුණු ප්‍රමාණයක් මේ ආකරය තුල පවතී. මේ ආකරයෙන් ලබා ගන්නා ලුණු සාමාන්‍ය භාවිතය සඳහා ගැනෙන්නේ නැති තරම් බහුලවම යොදා ගැනෙන්නේ වෛද්‍ය ශ්‍රේෂ්ඨයට අදාළ කටයුතු සඳහායි. එවගේම කාර්මික අවශ්‍යතා සඳහා ලුණු මෙහි නිෂ්පාදනය කරනවා. මේ ආකරයෙන් ලබා ගන්නා ලුණු වලින් බහුතරය භාවිතා වන්නේ කැනඩාව හා ඇමරිකාවේ සීත ඍතුවේදී එක්කාසු වන හිම සහ අයිස් දිය කිරීම සඳහා. ඔබ දැන් මේ ඉන්නේ ලුණු ආකරයක් ඇතුලේ. ඉතින් ඔබට පේනවා ඇති මේ වටපිටා බැලුවම මොන තරම් ලුණු ප්‍රමාණයක් මෙතන ඉවත් කරලා තියෙනවද කියන එක. මේ ප්‍රබේවා ලුණු ආකරය තුළ සංචාරක කර්මාන්තය ඉතාමත් හොඳ පාසුකම් සපයා තිබෙනවා. සංචාරක තෝතැන්නක් බවට පත් වී තිබෙනවා. කන්න බොන්න නටන්න ගීත ගායනා කරන්න විතරක් නෙමෙයි මේ ලුණු ආකරය ඇතුලේ වශන සොපින් කරන්නත් සංචාරකයන්ට අවස්ථාව තියෙනවා. රුමේනියාවේ මේ ලුණු ආකරය ඇතුළටම ගිහිල්ලා මිනිස්සුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා මේව නරඹන්න අත්දැකීම් ගන්න තමන්ගේ ජීවිතයට දැනුම එකතු කරගන්න. ඉතින් අපේ රටෙත් තියෙනවා මේ වගේ ස්ථාන. හම්බන්තොට ලුණු ලේවාය, උත්තලම් ලුණු ලේවාය මේ වගේ ස්ථාන තියෙනවා. ඒවට සංචාරකයෙකුට තබා අපේ රටේ පුද්ගලයෙකුටවත් ඇතුළට යන්නට අවස්ථාවක් නැහැ. මට මතකයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ලුණු සම්බන්ධයෙන් ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න මම හම්බන්තොට ලුණු ලේවායට මීට වසර කීපයකට කලින් ගියා. මම අවසර ඉල්ලුවා ඇතුලේ පොඩි වීඩියෝ එකක් කරන්න, ෆොටෝ ටිකක් ගහගන්න. උඹට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඇත්තටම අපේ රටේ සංචාර කර්මාන්තය දිනු කරන්න නම් මෙන්න මේ දේවල් වෙනස් වී යුතුයි. සංචාරය කරලා බලන්න දෙයක්, ඉගෙන ගන්න දෙයක් තිබිය යුතුයි. ඉතින් මේවා අපේ රටේ පාලකයන් කල්පනා කරන්නේ නම් ශ්‍රී ලංකාවත් දියුණු රටක් වේවි. ඒ වගේම තමයි බලන්න මේ රටවල් ලුණු විතරක් නෙමෙයි ආකරින් ගන්න. ලුණු ලබා ගන්න අතරම විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ ලුණු ආකරේ බලන්න ගෙන්වා ගන්නවා. ඒ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් උන් සපයා තිබෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපේ රටේ බලන්නට අවස්ථාව නැති වුණත් ඔබට හිතේ හැටියට නරඹන්න මම හිතන්නේ ඉතා දීර්ඝ වීඩියෝ එකක් මෙතන තිබෙනවා. ඉතින් ඔබ යම් අත්දැකීමක් ගන්න, ඒ අත්දැකීම අපේ රට දියුණු රටක් කිරීමට භාවිතා කරන්න කියලා ඉල්ලා සිටමින් අපි එහෙමනම්
වීඩියෝ එක නරඹමු. ඔබට හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා. ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා අපිව subscribe කරන්න, like කරන්න, තවත් කෙනෙකුට දැනගන්නට share කරන්න. එමනම් අපි වීඩියෝ එක බලමු. Thank you.